සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම ඉතාම ආදරෙන් නාසරතිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසෙත් වචනය ගැන කතා බහත් එක්ක හැම කෙනෙක්ම පිළිගන්නවා. ඉතින් තීර්ණාත්මක කාලයක ඉන්න අපි ලෝකයේ තුල ගොඩාක් දේවල් සිද්ධ වෙමින් පවතින කාලයක ඉන්න අපි දවසින් දවස උන්වහන්සේ තුල ශුද්ධකමේ ළඟකමකට ශුද්ධකමේ සම්පූර්ණත්වයට අපි පැමිණෙමින් සිටිනවා. ඉතින් දෙවියන් වහන්සේගේ සත්‍ය වූ වචනය නරක් නොකර තමන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා දෙවියන් වහන්සේගේ වචනේ පාවිච්චි කරන බැටළුවම පොරවගත් වෘකයෝ ඉන්න මේ කාලෙක උන්වහන්සේගේ වචනය නරක් නොකර උන්වහන්සේ කියන දේම උන්වහන්සේ අපිට කතා කරන දේම ඔබත් එක්ක බෙදා ගන්න අපි ඔබ ඉදිරි සිටිනවා. ඉතින් මේ කාලය පෞගේ සතිය පුරාවටම බ්‍රද නිලන්ත කතා කරා වගේ මේ කාලය සභාව තුළ අන්ධකාර රාජ්‍ය ලක්ෂණ වගේම ආලෝකයේ රාජ්‍ය ලක්ෂණත් පවතිනවා. අන්ධකාරයේ රාජ්‍යයේ යක්ෂයාගේ දාසයන් මේ වන විට සභාව තුළ කිතුණු ස්වරූපයෙන් සිටිනවා. බයිබලයේ සඳහන් වෙනවා සාතන් පවා ආලෝකයේ දූතයෙක්ගේ වේශය ගන්නට යනවා කියලා. ඉතින් ඒක නිසා එයාගේ දූතයෝ එහෙම නැත්නම් එයාගේ පුත්‍රයෝ සාතන්ගේ දරුවෝ දේවදාසියෝ වගේ වෙස් වලාගෙන ඒ ස්වරූපයෙන් අද කාලේ වර්තමාන සභාව තුළ ඉන්නවා. ඉතින් එයාව එලි කරන්න කියලා අපිට තියෙනවා. අපිට කියලා තියෙනවා අන්ධකාරයේ පලනති ක්‍රියාවල් වලට හවුල් නොවි ඒවා එලි කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනට එකඟව ඒවා එලි කරමින් පවතින කාලයක් මේක. මොකද ඒ වගේ අයට විනාශය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉතා ඉක්මනින් පැමිණෙන්න යනවා. ඉතින් ඒක නිසා බොහෝ දෙනෙක් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ නරක් කරනවා. උන්වහන්සේගේ වචනය නරක් කරලා තමයි උගන්වන්නේ. තමන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ටිකක් අරගෙන මිනිසුන්ව රවටන්න ඒ වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මේ අවසාන කාලයේ උන්වහන්සේගේ විනිශ්චය උන්වහන්සේ පේතෘතුමා තුලින් කියනවා වගේ උන්වහන්සේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්න කාලේ පැමිණ තිබේ කියලා මිට අවුරුදු ගණනාවකට කලින් අවුරුදු 2000කට ආසන්න කාලයකට කලින් කතා කරලා කිව්වා. ඉතින් ඒක නිසා ඒක පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා කිතුණු ඔබ මම දෙවියන් වහන්සේගේ වචනට එකඟ ශුද්ධ ගමනක් ගමන් කළ යුතුව තිබෙනවා. අපි යන්නේ ශුද්ධකමේ මාර්ගයක. අපි යන්නේ ශුද්ධකමේ සම්පූර්ණත්වයේ සඳහා වූ ගමනක්. අපි දවසින් දවස සම්පූර්ණ වෙන ගමනක් යන්නේ. යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹලා අතරට බැටළු හැම පොරවගත්ත බැටළු වේශය දරාගත්ත කූර වූ වෘකයෝ පැමිණෙන්නට යනවා. ඒ අය එන්නේ නුඹලව රවටන්න, ඒ වගේම නුඹලා විනාශයේ මාර්ගයට අරගෙන යන්න. ඒව අඳුන ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එයාගේ පළවලින්. ඒ අය කරන කියන දේවලින් පුළුවන් අපිට බැටළු හැම පොරවගත වෘකයෝ කවුද කියලා අඳුන ගන්න. දැන් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ තුල යමෙක් කිතුණු නාමය දරනවා නම් දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඇත්තෙන්ම ජීවිතේ වෙනස ආරම්භ වෙන එක තැනක් තමයි ප්‍රධානම තැනක් තමයි බෞතිස්මය කියලා කියන්නේ. අද ගොඩක් අය බෞතිස්මය සුළු කරලා ඒක නිකන් සංකේතයක් බවට විතරක්පත් කරලා අඩුම තමයි බයිබලයේ තියෙන බෞතිස්මයවත් හරියට කරන්නේ නැහැ. වතුර ගිල්වන්නේත් නැතුව විවිධ විදිහට වතුර යලා විවිධ විදිහට බෞතිස්ම කරන අය ඉන්නවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. බෞද්ධිස්මය කියන්නේ සංකේතයක් විතරක් නෙමෙයි, ඒක තුළ තමන්ගේ ජීවිතයේ සැබෑ වූ පරිවර්තනයක් සිද්ධ වෙනවා. තමන්ගේ පරණ ස්වභාවය, පරණ මනුෂ්‍යව මරලා දාලා තමකමට මැරිලා තමන් කියන කෙනා, තමන්ගේ තමකම, තමන් ගැන හිතන ස්වභාවය, ස්වරූපය, පරණ ජීවිතයේ ස්වභාවය සම්පූර්ණයෙන් මරලා දාන. එතකොට වතුර ඇතුළේ දේදී සිද්ධ වෙන්න ඕනේ වතුරින් එළියට එන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයෙන් ජීවත් වෙන අලුත් මනුෂ්‍යය. ඉතින් අද ගොඩාක් හිතනවා මේ බෞතිස්මය සුළු කරලා තියෙන නිසා ගොඩක් අයගේ ජීවිතේ පරිවර්තනය වෙන්නේ නැහැ. අද ගොඩාක් අය කිතුණු නාමය දරන ගොඩාක් අය වංචාකාරයෝ බවට පත් වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒ අය පිටතින් හොඳ ස්වභාවයක් පෙන්නනවා, ධර්මිෂ්ඨ ස්වභාවයක් පෙන්නනවා, හැබැයි ඇතුළතින් ගණ්ඩ දෙයක් නැහැ පාපයන් පිරෙලා. දැන් යේසුස් වහන්සේ කතා කරලා කියනවා ඉන්න විදිහටම එන්න කියලා. හැබැයි ආවට පස්සේ අර ආපු විදිහට ඉන්න බෑ, වෙනස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ආවට පස්සේ ඔයා ඉන්න විදිහට තමයි එන්නේ. ආවට පස්සේ ඔයා වෙනස් වෙන්න ඕනේ.
වාගේ ජීවිතේ යේසුස් වහන්සේගේ ස්වරූපෙර ගොඩනගින්න ඕනේ. ඔයා යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් යේසුස් වහන්සේ කියනවා වෙහෙසව බර උසුලන සියල්ලනි මං වෙතට එන මම ඔබට සහනය දෙන්න යනවා කියලා. ඉතින් මේ සැබෑ ස්වරූපය සහ බොරු ස්වභාවය මිනිස්සෙක් විසින් අපිට පුළුවන් ප්‍රතිරූපයන් පෙන්වන්න මිනිස්සුන්ට අපිට පුළුවන් වෙස්මුණු පාවිච්චි කරන්න අපිට පුළුවන් තැනින් තැනට අපේ ජීවිතයේ විවිධ වෙස්මුණු පාවිච්චි කරලා මිනිසුන්ගේ රඟපාන්න. දැන් කිතුණු වෙක්ට තියෙන්න පුළුවන් එක ජීවිතයක් විතරයි. මම එහෙම කිව්වේ එක ජීවිතයක් කියලා. මම ඒ අදහස් කරේ අපි සමහරට රැකියාවන් කරනවා. අපි සමහර විට විවිධ කාර්යයන් වල සමාජය තුල නියැලෙනවා. ඔබ කාන්තාවක් නම් ගෘහණියක් වෙන්න පුළුවන්, ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්, ඔබ පුරුෂයෙක් නම් ඔබ රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේගේ සේවය තුල ගමන් කරන කෙනෙක් වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ තුල අපි විවිධ රැකියා සහ විවිධ වෘත්තීන් වල අපි නියැලෙනවා සහ විවිධ දේවල් එක්ක අපි සමාජයත් එක්ක ගැටෙනවා. ওই ගැටෙනකොට අපිට පෞද්ගලික ජීවිතය කියලා වෙනම එකකුයි, රැකියා ජීවිතය කියලා වෙනම එකකුයි, සභාව තුල ජීවිතය කියලා වෙනම එකකුයි ගොඩක් තියෙන බෑ. අපිට තියෙන්න පුළුවන් එක ජීවිතයක් විතරයි. ඒ තමයි යේසුස් වහන්සේ තුල අපි ගත කරන සැබෑ වූ ජීවිතය. අපි එක ජීවිතය තුල නම්, ඒ කියන්නේ අපි එකම ජීවිතය තුල නම් අපි හැමතැනම ඉන්නේ, අපි හැමතැනම කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඔබගේ චරිතාංග, චරිත ගුණාංග ඔබ යේසුස් වහන්සේගේ ස්වරූපෙට ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවයම නම් එළිය තියෙන්නේ. ඔයා තනින් තනට වෙස්මුණු මාරු කරන කෙනෙක් නෙමෙයි. දැන් ඇතුළාන්තයේ කුණු තියාගෙන, ඇතුළාන්තයේ වැරදි තියාගෙන ඒව එළිවෙයි කියලා මිනිස්යන් ඉදිරියේ විවිධ ප්‍රතිරූපයන් ඔබ පාවිච්චි කරනවා නම්, ඔබ රඟපානවා නම් ඔබ කරන්නේ වංචාකාරයන්ගේ ක්‍රියාවක්. යේසුස්සි මේ ගැන කතා කරා පරිසවරුන්ට. මගේ පොඩස පොඩ්ඩක් වෙන්නන්න පරිසරුට යේසුස්සි කොහොමද කතා කරේ කියලා. මතෙව් පොතේ 23:27 මතෙව් 23:27 වෙනි පදය. ඒක කතා කරලා කියන මෙන්න මෙහෙම දෙයක්. ඒක කතා කරලා කියනවා ලියන්නේනි පරිසවරුනි වංචාකාරෝ ඔබ සැමට දුක් වේ. මක් නිසාද? ඔබ සැම සුදුකොළ සොහොන් ගෙවල් වලට සමානයි. ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නමුත් ඇතුලේ මිනී ඇටවලින්ද සීළු අපවිත්‍ර කමින්ද පිරිතිබේ. මේ පරිසිවරු ලියන්නෝ කියලා කියන්නේ දෙවියන් වහන්සේව නියෝජනය කරපු කට්ටිය ඒ කාලේ. හරි, එතකොට ඒ ඇයට දුක්වේ කියලා කියනවා. ඒ කියන්නේ යාලා වංචාවක් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟ දෙය නෙමෙයි යාලා කරන්නේ. ඒකයි කියන්නේ දුක්වේ කියලා. මක් නිසාද? ඇයි එහෙම කියන්නේ? ඔබ සම සුදුකල සොහොන් ගෙවල් වගේ. සොහොන් ගයක් කොහොමද තියෙන්නේ? හොඳට සුදු කරලා එළියෙන් ලස්සරට හදලා නේද? ඒවා පිටින් ලස්සනව පෙනෙන නමුත් ඇතුලේ මොනවද තියෙන්නේ? මිනියක් තමයි ඇතුලේ තියෙන්නේ. මිනි ඇටවලින්ද අපවිත්‍රකමින්ද පිරලා තියෙනවා. දැන් මේ වංචාකාරයගේ ස්වභාවය තමයි ඒක. වංචාකාරයන්ගේ ස්වභාවය තමයි ඒක. වංචාකාරය මොකද කරන්නේ? ඒ අය පිටතින් හොඳ ප්‍රතිරූපයක්, හොඳ ස්වරූපයක් පෙන්නනවා, ඇතුලේ ගණ්ඩ දෙයක් නැහැ. ජනාව ගොඩයි. සුහුණක් වගේ හරියට. දැන් අද කාලේ ප්‍රතිරූපයෙන් තමන්ගේ කිතුණු ස්වභාවය පෙන්නන අය බිහි වෙලා ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි කලින් කතා කර අපි වීඩියෝස් වල ගොඩක් කලින් කතා කරලා තිනවා මුදල් ගැන කතා කරන අය. අපි කිව්වා බාල්ගේ ප්‍රපේතවරු කියලා. බාල් කියලා කියන්නේ සපලත්වයේ පිටිපස්සේ ගිය මිනිස්සෝ. ඒ බාල් කියන දෙවියට තමයි নমස්කාර කරේ, දේවල් කරේ. එතකොට එලියාගේ කාලේ ගොඩක් මිනිස්සු දෙවියන් වහන්සේව තියාගෙන දෙවියන් වහන්සේත් එක්ක ඉන්න ගමන් බාල්ටත් নমස්කාර කරා. මොකද මේ ලෝකයේ සපලත්වයක් ගන්න ඕන නිසා. අද ගොඩක් කිතුණු නාමය කියලා දරන ප්‍රසිද්ධ අය මම මේ කතා කරන්නේ. ප්‍රසිද්ධියේ මිනිස්යන් ඉදිරියේ ඉන්න අයගේ සැබෑ ස්වරූපයත් මේ සොහොන් ගෙවල් වගේ තමයි. පිටතින් මිනිස්යන්ට සුදුමුණක් පෙන්නනවා, සුද්ධකමක් පෙන්නනවා, ඇතුලෙන් තනිකරම පාපයන් රසක් පිරිච්ච තනිකරම අපවිත්‍ර කමේ, කිලුටු කමේ උපරිමයට ගිබු ජීවිත ගත කරන අය බහුතරයක් අය. හැබැයි
අපි වගේ මේ වගේ දෙවියන් වහන්සේගේ සත්‍ය වචනේ කතා කරන, ඒ වචනේ තුල ජීවත් වෙන්න උත්සාහ කරන, ඒ වචනට සංවේදී වෙලා ඒ වචනේත් එක්ක ගමන් කරන පිරිස් ඉන්නවා මේ ලෝකේ ඕනතරම්. ඒ අය ප්‍රසිද්ධ නැහැ. ඒ අය ප්‍රසිද්ධ නැහැ. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක කටි ගමන යනවා. දැන් මේ ප්‍රසිද්ධ වෙලා තමන්ව විතරක් උසස් කර ගැනීමේ ලක්ෂණය පැහැදිලිවම අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මයේ තියෙන ලක්ෂණය. මොකද තෙසලෝනිකේ පොතේ 2 තෙසලෝනිකේ පොතේ 2 පරිච්ඡේදය අපිට කතා කරලා කියනවා අන්ත ක්‍රිස්තුස් ප්‍රකාශ වෙනකොට එයාගේ ලක්ෂණ මොනවාද? එයාගේ ලක්ෂණ තමයි බොරු වූ හාස්කම්, ආශ්චර්යයන්, පුදුම සහ ලකුණු. ඒ විතරක් නෙමෙයි, එයා තමාම උසස් කරගෙන තමාවම උසස් කරගන්න කෙනෙක්. දැන් අද දේව දාසයෝයයි කියාගන්න සඵලත්වය ගැන කතා කරන, මිනිස්සුන්ට තෙල් බෙහෙත් විකුණන, මිනිස්සුන්ව හූරගෙන කන, මිනිස්සුන්ව මුලා කරන, මිනිසුන්ගේ සත්‍ය වූ මාර්ගයේ වහලා හරි මාර්ගයේ යන්න දෙන්නේ නැතුව මිනිසුන්ව පටු මාර්ගයේ ගමනෙන් වළක්වලා පළල් මාර්ගයට ඇදලා දාන, විනාශයට අරගෙන යන බොරු ප්‍රපේතවරු බිහි වෙලා ඉන්නවා, බොරු දාසියෝ බිහි වෙලා ඉන්නවා. මේ කට්ටියට තමයි යේසු වහන්සේ කිව්වේ බැටළු හොම පොරවගත වෘකයෝ කියලා. ඇතුලෙන් ඉන්නේ වෘකේ, හැබැයි බැටළු ස්වභාවය. දැන් අපි දකිනවා ඉලදරව පොතේ අන්ත ක්‍රිස්තුස් කියන යක්ෂය ආවේශ වෙච්ච මනුෂ්‍යයට උදව් කරන්න, එහෙම නැත්නම් එයාට රූපයක් ගේන්න, එයාට ලකුණක් ගේන්න එක ලෝක නායකයෙක් බිහි වෙනවා. එයා ආගමික නායකයෙක්. මේ ලෝක නායකයා, ලෝක නායකයෙක් කියලා අපි අන්ත ක්‍රිස්තුස් හඳුන්වුවොත් මුළු ලෝකයෙන් පාලනය කරන කෙනා, එයාට උපකාර කරන බොරු ප්‍රපේතවරයෙක් බිහි වෙනවා, බොරු ආගමික නායකයෙක්. එයාගේ ලක්ෂණයත් එයත් කතා කරන්නේ සර්පයෙක් වගේ. ඒ විතරක් නෙමෙයි, එයා දරන්නේ බැටළුවෙක්ගේ අත් දෙකක්. ඒ කියන්නේ ක්‍රිස්තියානි ස්වරූපයේ දරුවට කතා කරන්නේ සර්පෙක් වගේ, යක්ෂයාගේ දේ තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ කිව්වා වගේ පළවලින් පුළුවන් මේ අය වඳුනගන්න. මේ අය කතා කරන දේ, මේ අය කරන දේ. දැන් මේ අය මිනිස්සු ඉදිරියේ බොරු ප්‍රතිරූපයක් මවනවා. පර්සනලිටි එකෙන් තමයි මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නේ. මිනිස්සුම ආකර්ෂණය කරන්නේ ඒකට. දැන් යේසුස් වහන්සේ තුල අපි ගමන යනකොට අපි පළවෙනියටම කරන්න ඕන දේ තමයි තම කමට මැරෙන එක. තමන් කියලා කෙනෙක් නැහැ. තම අපි ජීවත් වෙනවා. හැබැයි මම කියන කෙනා තම කමට මැරිලා, මම මමත්වයට මැරිලා, මම ජීවත් වුණත් මන් තුල යේසුස් වහන්සේ ජීවත් වෙන්නේ. දැන් අද ගොඩාක් ක්‍රිස්තියානි සමාජයේ ගොඩාක් කිතුණු පෙළඹෙලා ඉන්නවා තමන්ව පොඩ්ඩක් උසස් කරගන්න. මම යන්නේ මෙන්න මේ චර්ච් එකට, මම මෙන්න මේ චර්ච් එකේ කියලා තමන්ව ටිකක් උස්සලා තියාගන්නවා. මම යන්නේ මෙයා ගාවට, මම යන්නේ අරයා ගාවට. එතකොට මම කියන කෙනා ඉස්මතු වෙලා, මම කියන කෙනා ඔබ තුල ඉන්නවා නම් ඔබ තම කමට තාම මැරිලා නැහැ. ඔබ චර්ච් එකට යන්නේ, ඔබ තැනකට යන්නේ අනිත් මිනිස්සුන්ට පේන්න. මම මෙන්න මේ වගේ තත්වයක ඉන්න කියලා තවන්ට කියලා ඇත්තටම තත්වයක් තියෙන්න බෑ. ඔබ යේසුස් වහන්සේත් එක්ක ගමන් කරනවා නම් තමන්ට කියලා කිසි තත්වයක් තියෙන්න බෑ. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? කවුරු හරි වාට බල කරනවා නම් හැතම්මයක් දුර යන්න, හැතම්ම දෙකක් යන්න. කවුරු හරි බල කරනවා නඩු කියලා වාගේ උතුරු සළුව ගන්න යට තියෙන අඳුරෙත් ගලවලා දෙන්න. වාගේ සතුරට බඩගිනි ලාවම කන්න දෙන්න. ඕකයි යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ. තමන්ට කියලා තත්වයක් හදාගෙන ඇයි මං ඒක කරන්නේ? ඇයි මං මේක කරන්නේ? මම 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 කියන වචනේ දාගෙන මමත්වයත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. යේසුස් වහන්සේත් එක්ක යනවා මම කියන කෙනා ජීවත් වෙන්න බෑ. ඔයාලා හොයදට හොයලා බලන්න. අම්බිට කලින් මේ ගැන කතා කරලා තිනවා. යේසුස් වහන්සේ කුරුසේ මැරුණා. උන්වහන්සේගේ ගෝලියොත් මැරුණා. ඒ ගෝලියෝ මැරිච්ච විදි හොයලා බලන්න. සමහර අයව කියතෙන් කපල මැරුවේ, සමහර අයව පොරවෙන් ගහලා මැරුවේ, සමහර අයගේ හැම ගලවල මැරුවා, සමහර අයව කුරුසේ අනිත් පැත්තට යන ගහලා මැරුවා, සමහර අයව එක්ස් ඇදති කුරුසවල යන ගහලා මැරුවා. ඒ අය තුල මම කියන කෙනා හිටියා නම් ඒ අයට දෙය කරන්න බෑ. ඒ අය ජීවතුනේ යේසුස් වහන්සේ උදෙසා, මැරුණේ යේසුස් වහන්සේ උදෙසා. ඒ දෙය අයට කරන්න පුළුවන් වුණේ මමත්වේ නැති කරගත්ත නිසා, තමකමට මැරිච්ච නිසා. අද ගොඩාක් අය චර්ච් වලට යන්නේ තමන්ව උසස් කරගන්න, මම යන්නේ මෙන්න මෙතනට කියලා පෙන්නන. අද ගොඩාක් අය චර්ච් යන්නේ යේසුස් වහන්සේ හොයාගෙන නෙමෙයි, ජීවිතේ වෙනස් කරගන්න හොයාගෙන නෙමෙයි,
අද ගොඩාක් අය චර්ච් එකට යන්නේ තමන්ගේ මේ ලෝකයේ ආශාව නිෂ්ඨ කරගන්න. තමන්ට මේ ලෝකයේ සැප සම්පත් ලබා ගන්න. සම්පූර්ණයෙන් වැරදි. ගොඩාක් කිතුනෝ යයි කියා ගන්න අය නොදැනම බාලක ප්‍රපේතවරු ළඟට යනවා. රැවටෙනවා ගිහිල්ලා. ගොඩාක් විනාශයේ මාර්ගයන් වලට පැටලෙනවා. සුදු හුණු ගහගත් සුහොන් කොත් ගාවට යනවා. වංචාකාරයෝ ගාවට යනවා. ඇතුලෙන් ජරාව පිරීලා. මිනිස්යෝ දිහා බලන්නේ රාගිකව. කාමිත්‍යාචාරික පරම්පරාවක් කියලා යේසුස්වහන්සේ පරම්පරාව හැඳින්නුවා. මොකද එකට හේතුව දෙවියන් වහන්සේගේ වචනය පවත්වනවා යයි කියලා කරන්නේ උන්වහන්සේ විරුද්ධ දේ කිලුටුකම් තමයි කරන්නේ. ඒක මේ අවසාන කාලේ ලක්ෂණය. ඉතින් ඒක නිසා මගේ සහෝදරය මගේ සහෝදරිය මේක බලන ඔබට දෙවියන් වහන්සේ කතා කරයි. සුදාත්මන් වහන්සේම කතා කරයි. ශුද්ධව ඉන්න. මොකද ශුද්ධකම නැතුව අපි කිසි කෙනෙක් ස්වර්ගයට යන්නේ නැහැ. පියාණන් වහන්සේ කැමැත්ත කරන්න පමණයි ස්වර්ගයට යන්නේ. පියාණන් වහන්සේගේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමයි. නුඹලා ශුද්ධව සිටීමයි. අද ශුද්ධකම ගැන කතා කරන්නයි හරිමතලොස්සයි ඉන්නේ. ප්‍රසිද්ධ නැති දෙවියන් වහන්සේ විසින් සූදානම් කරන සෙනගක් ශුද්ධකම ගැන කතා කරනවා. හැබැයි ප්‍රසිද්ධයයි කියලා කියාගන්න තමන්ගේ පෙතුරූපෙන් මිනිස්සුන්ට දේවල් පෙන්වන අය ශුද්ධකම ගැන කතා කරන්නේ නැහැ. උන්වහන්සේගේ ඊම ගැන කතා කරන්නේ නැහැ. සඵලත්වයේ මුදල් ගැන විතරමයි කතා කරන්නේ. මොකද ඒකට හේතුව ඒක කරන්නේ යකාගේ බලයෙන් නිසා. මුදල් ගැන නම් කතා කරන්නේ මුදල් ලබා ගන්න නම් ඔබට යේසුස් ළඟට එන්න කියන ඔබ ප්‍රවේශම් වෙන්න. මොකද යක්ෂයත් මේ අවසාන කාලේ හාස්කම් කරනවා. ඌත් පුදුම දේවල් ආශාරයන් කරන්න යනවා. බයිබලයේ සඳහන් වෙන එළිදරව් පොතේ බොරු ආගමික නායකයා අහසින් ගින්දර ගෙන්වන තරමටම හාස්කම් කරන්න යනවා කියලා. ඒක නිසා මේ අවසාන කාලේ යක්ෂයත් හාස්කම් කරනවා. යේසුස් වහන්සේ ඔබගේ මගේ ජීවිතවල මිනිස්යන්ගේ ජීවිතවල කරන ලොකුම හාස්කම තමයි ඒ මිනිස්යාගේ ජීවිතේ පරිවර්තනය. ඒ මිනිස්යාගේ ජීවිතේ වෙනස. ඉතින් ඒක නිසා සියලු ආත්මයන් දෙවියන් වහන්සේගේ නොවන නිසා ඒ සියල්ල විමසලා බලන්න, පරික්ෂා කරලා බලන්න කියලා බයිබල අපිට කරලා කියලා තියෙනවා. ටෙස්ට් කරන්න කියලා. ඉතින් ඒක නිසා හැමෝම දෙවියන් වහන්සේගේ දාසයෝ නෙමෙයි. ඒ ගැන අපි විමසන්න අවශ්‍යයි. මොකද ඔබ සුදාත්මන් වහන්සේට සංවේදී වෙන්න ඕනේ. සුදාත්මන් වහන්සේ ඔබ සංවේදී විය යුතුයි. සුදාත්මන් වහන්සේ කියන දේම කරන කෙනෙක් වෙන්න ඕන. මොකද උන්වහන්සේ සියලු සත්‍ය කරන්න ඔබට මඟ පෙන්වන්න යන නිසා. ඉතින් ඒ නිසා මේ අවසාන කාලයේ සිදුවෙන සිදුවීම් මාලාව තුළ ඔබ ප්‍රවේශම් වෙන්න, ඔබ විමසන්න, ඔබ යන ගමන හරිද කියලා. බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් තමයි අද කාලේ හාස්කම් කරන්නේ. ඒක නිසාම තමයි ගොඩක් කිතුණු රැවටෙන්නේ. මොකද ඊශ්වාසගේ නාමය තියෙන නිසා, පාවිච්චි වෙන නිසා. හරිම සූක්ෂමව මේක කරනවා. ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙන්න. මේ පළවලින් හොයාගන්න කවුද මේක මං කතා කරන කට්ටිය කියලා. හොඳයි, මං ඊළඟ පදේ කතා කරන්න. දෙක පේදුරු පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. හොඳයි, දෙක පේදුරු 2:1 ඒකේ කතා කරලා කියනවා මෙන්න මේ දෙයක්. නමුත් සෙනග අතරේ බොරු ප්‍රපේතවරු සිටියෝය. එලෙසම විනාශක ධර්ම වේද රහසින් උගන්වමින් උපදවමින් තමුන්ම මිලේටගත් ආචාර්යන් වහන්සේව එපා කරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණවා ගන්නා වූ බොරු ගුරුවරු ඔබ සැම අතරෙවන් හොවිය. මෙන්න මෙයාලගේ ලක්ෂණය මොකද්ද? ඒ බොරු ප්‍රපේතවරු නුබල අතර සිටිනවා. මෙයාලා මොකද කරන්නේ? විනාශක ධර්ම ભેදයන් රහසින් උපදවන්ට යනවා. ඒ වතරක් නෙමෙයි, තමන්ව ලේවලින් වැළඳීගත් තමන් වෙනින් කුරුසි මැරුණු ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එපා කරමින් තමන් පිට ශීඝ්‍ර විනාශය පමුණවා ගන්න බොරු ගුරුවරු කියලා පාවුලතුමා මෙතන කතා කරලා සමහරවිට පේතුරුස් කතා කරලා කියනවා. එතකොට පේතුරුස් මේ ගැන කතා කරලා කියන්නේම මේ අය තමන් දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ව මෙලදීගත් ආචාර්යන් වහන්සේව එපා කරන අය. කියන උන්වහන්සේ පිළිගෙනත් උන්වහන්සේගේ නාමයේ දරනවා, ඒ අයව එපා කරනවා. ඒ අයව එපා කරන අය. හරිද? ඊළඟ පදේ බලන්න මොකද්ද කියන්නේ. දෙවෙනි පදේ කතා කරලා කියනවා ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත. ඔවුන් නිසා සත්‍යතාවයේ මාර්ගයට අපහස පැමිණෙන්නේ. මෙන්න මේ අය නිසා මොකද සිද්ධ වෙන්න යන්නේ? සත්‍යතාවයේ මාර්ගයට අපහස පැමිණෙන්න යනවා. සත්‍යතාවයේ මාර්ගයට අපි ගමන් කරන මේ ශුද්ධ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ගම ගැන කතා කරන, ශුද්ධව ඉන්න ඕන කියන එක ගැන කතා කරන,
මේ ශුද්ධ කමය මාර්ගය යන්න මේ ජර්නියක යන්න කතා කරන අපිටත් එම දෙවන් වහසු හරියට ගමන් කරන අයටත් අපහාසයන් පැමිණෙනවා මෙන්න මේ මිනිස්සු කරන දේවල් වලින්. එක කියන්නේ ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙනවා. මොකද ලෝකයා හිතන්නේ හැමෝම ක්‍රිස්තියානි කියලා. හැමෝම එකයි කියලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙනවා අර කීප දෙනෙක් කරන කියන දේ නිසා. බලමු ඊළඟ පදයට මොකද කියන්නේ කියලා. තුන්වෙනි පදේ. තුන්වෙනි පදේ කතා කරලා කියනවා ඒ විතරක් නෙමෙයි මේ අය තණ්හාව තියන අය. හරි? තණ්හාව මේ ලෝකේ වස්තු. දැන් ගොඩාක් මේ ස්වરૂපයේ දරණ පිටින් සුදු වුණු ගාගත්ත ඇතුලෙන් ජරාව පිරිච්ච සොහොන් කොත් වගේ ඉන්න මේ අයගේ ස්වરૂපයක් තමයි තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක. මිනිස්සුන්ට කියනවා වපුරන්න, සල්ලි වපුරන්න කියලා. සම්පූර්ණයෙන් වැරදි ගැන්වීමක්. වැපිරීම ගැන බද ඩිලන්ත මේ පෞගේ දවස් ටිකේ කතා කරා නේද? ගිය සතියේ කතා කරා. ඉතින් වපුරන්න කියලා කියනවා, කනකර දාන්න කියලා කියනවා, බෙල්ලේ දෙන මාළේ දාන්න කියලා කියනවා. මිනිසුන්ගේ මංකොල්ල කනවා. එයාගේ තණ්හාව නිසා. ඒක නිසා මොකද කියන්නේ? තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් ඔබ සැම වෙළඳාමක් කරගන්නවා ඇත. මිනිසුන්ව වෙළඳාමක් කරගෙන මිනිසුන්ගේ කොල්ල කනවා. ඔක දාන්න, ඔය මුදල් දාන්න, මුදු දාන්න, රත්තරන් බඩු දාන්න, මාල දාන්න, කනේ තියෙන කරඹු දෙක ගලවලා වපුරන්න. ඒ වගේ මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ව වෙළඳාමක් කරගෙන. බලන්න ඊළඟ මොකද්ද කියන්නේ පේතුරුස්. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය. ඔවුන්ද ඔවුන්ගේ විනාශය නිදා නොගනී. පුරාණයේ පටන් තියෙන යගේ විනාශය ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මිනිස්යන්ව වෙළඳාමක් කරගත්ත, මිනිස්යන්ගෙන් කොල්ල කන, මිනිස්යන්ව රවට්ටන, මිනිස්යන්ව විනාශයේ මාර්ගයට අරගෙන යන මේ බොරු ගුරුවරුන්ගේ විනාශය ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. ඒක පුරාණයේ පටන් නියම වෙච්ච විනාශය. උන්වහන්සේගේ ඊමට ප්‍රථම මේ බොරු ගුරුවරු මේ යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරමින් මේ අපහාස කරන, උන්වහන්සේගේ ශුද්ධ මාර්ගයේ ගමන් කරන සත්‍යතාවේ මාර්ගයට විරුද්ධව අපහාස කරන මිනිසුන්ව රවට්ටන මේ බොරු කියන මේ බොරු දේව දාසියොන්ට උන්වහන්සේගේ විනිශ්චයල දරවෙන්ට යනවා. ඔවුන්ගේ විනාශය නිදා නොගනී. ඒ වගේම පුරාණයේ පටන් තියෙන විනිශ්චය ඔවුන් කෙරේ හදිසියෙන් පැමිණෙන්නට යනවා. මේ ලංකා දේශය, මේ ලොව පුරා එවැනි දාසියෝ එක්ස්පෝස් වෙලා, එවැනි දාසියෝ එළි වෙලා උන්වහන්සේ එය විනිශ්චය කරන්න යනවා. ලංකාවත් උන්වහන්සේ පිරිසුදු කරන්න යනවා. ලංකාවත් පිරිසුදු කරන්න යනවා. දෙවන් වහන්සේ දෙවන් වහන්සේ දරුවෝ ආරක්ෂා කරන නිසා ලංකාව තුලත් එහෙම ඉන්න අයගේ ශීඝ්‍ර විනාශය ඔවුන් පිටරිතා ඉක්මනින් පැමිණෙන්නට යනවා. එදේ අනිවාර්යෙන් සිද්ධ වෙන්නට යනවා. ඒක නිසා සත්‍යතාවයේ වචනය, ශුද්ධ වචනයම අපි කතා කරන්න යුතුව තිබෙනවා. මගේ සහෝදරයා, මගේ සහෝදරිය. හොඳයි, අපි බලමු ඊළඟ පදය. මම කතා කරන්න යනවා ඊළඟට තිමති පොතේ 1 තිමති 4:1 කතා කරලා කියන මෙන්න මෙහෙම දෙයක්. එහෙත් පසු කාලවලදී සමහරුන් මුලා කරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ඉගැන්වීම් සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතයි ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස කියන්නේ. ආත්මයන් වහන්සේ පැහැදිලි ලෙස කියන්ට යනවා යක්ෂයන්ගේ ගැන්වීම් සලකලා ඇදහිල්ලෙන් අහක්ව යන කට්ටියක් ගැන. දැන් මේක කියන්නේ යන්න ඉඩ තියෙනව නෙමෙයි යනවා කියලා තියෙනවා. අහක්ව යනවා ඇතයි ආත්මන් වහන්සේ පැහැදිලි ලෙස කියන්නේ කියලා තියෙනවා. දැන් මේ කතා කරන පණිවිඩය තුළ මොකද්ද මේ කතා කරන්නේ? යක්ෂයන්ගේ ඉගැන්වීම් සලකලා ගොඩක් අය මේ සත්‍යතාවේ මාර්ගින් අයින් වෙන්න යනවා. යක්ෂයන්ගේ ඉගැන්වීම් සලකලා. එතකොට ගොඩාක් අය මුලා කරන්න තමයි මේ වගේ වැරදි ඉගැන්වීම් සභාව තුළට ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඇදහිල්ලෙන් වැටුනොත්, එයා අහක්ව ගියොත්, එයාගේ පළමු ස්වභාවයට වඩා අවසාන ස්වභාවය ගොඩක් නපුරු වෙන්න යනවා. එයා මේ සත්‍යතාවේ මාර්ගය දැනගෙන නොසිටියා නම් එයාට හොඳයි කියලා පාවුලතුමා බයිබලේ කතා කරලා අපිට කියනවා. පැහැදිලිද? හෙබ්‍රේ පොතේ අපිට පැහැදිලිවම කතා කරලා කියනවා. පේතුරුසුත් මේක කතා කරලා කියනවා. පේතුරුසුත් අපිට කතා කරලා කියනවා.
හරි ඒ කට්ටිය සත්‍යතාවයේ වචන දැනගෙන ඊට පස්සේ ආපහු ලෝකයට ගිහිල්ලා කිලුටු වෙලා ඒකට වහල්ුනොත් මේ සත්‍යතාවයේ මාර්ගය දැනගෙන නොසිටන හොඳයි කියලා පේතෘස් පවා කතා කරලා කියනවා. ඒ වගේම පාවුලතුමා හෙබ්‍රේ පොතේ කතා කරලා කියනවා ඒ අයව පසුතැවිල්ලට පමුණුවන්ට බෑ කියලා. මොකද දේව භක්තිය රසය එයාලා දැකලා ආපසු හැරිලා ගියාට පස්සේ අප පසුතැවිල්ලට පමුණුවන්ට බෑ කියලා කියනවා. ඉතින් ඒක නිසා මගේ සහෝදරය මේ අවසාන කාලය තුළ අපි ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. අපි යන ගමන සහ අපි ගොඩාක් අවධානයෙන් ඉන්න ඕන අපි වටපිටාවේ මොනවද සිද්ධ වෙන්නේ, දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව මොනවද සිද්ධ වෙන්නේ. මොකද අපි තමයි උන්වහන්සේතුළ බලවත්ම සෙනඟ. අපි කියලා මං කියන්නේ උන්වහන්සේ තුළ ශුද්ධව ජීවත් වෙන ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග වාඩි වෙලා ඉන්න සම්පූර්ණත්වයට යමින් සිටින සභාව. ඒකට උත්සාහ කරන සභාව. හොඳයි, අපි කියමු තිමොති පොතේම 6 පදේ. එක තිමොති හතරේ හයේ කතා කරලා කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද කතා කරන්නේ බලන්න, ඔබ මේ දේවල් සහෝදරයන්ට සිහි කරවන්නේ නම් ඇදහිල්ලේද මේ දක්වා ඔබ අනුව ගිය යහපත් ඉගැන්වීමේද වචනවලින්, මොකද හදා කියලා කියන්නේ ඉගැන්වීමේද වචනවලින් ඔබ පෝෂ්‍ය වී ක්‍රිස්තුස් වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නේය. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවකෙක් අපි හැමෝම යේසුස් වහන්සේගේ සේවකයෝ. ඔබ පිළිගත්තත් ඔබ පිළි නොගත්තත් ඔබ යේසුස් වහන්සේව තමන්ගේ ගැලවුම් කරු ලෙස පිළිගත්ත දවසේ ඔබ යේසුස් වහන්සේගේ සේවකයෙක් වෙලා ඉවරයි. ඔබ යේසුස් වහන්සේගේ සේවකයෙක් වෙලා ඉවරයි. ඒක නිසා අපි මොකද්ද කරන්නේ උන්වහන්සේගේ යහපත් සේවකයෙක් විදියට? දැන් මේ දේවල් උන්වහන්සේ තුළ ගමන් කරන්න ඕන දේවල්, උන්වහන්සේ තුළ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ අන්නේ දේවල් ඔබ අනිත් අයට සිහි කරවනවා නම්, ඔබ ඔබගේ සහෝදරයන්ට සහෝදරියට ඔබ සිහි කරවන මෙන්න මේ මාර්ගය යන්න ඕන, මෙන්න මේකයි හරි, මෙන්න මේක වැරදි, මෙහෙමයි කියලා ඔබ සිහි කරවනවා නම් සහ ඇදහිල්ලේද මේ දක්වා ඔබ අනුවගේ යහපත් ඉගැන්වීමේ වචනවලින් ඔබ පෝෂ්‍ය වී යහපත් වූ වචනවලින් ඉගැන්වීම් වලින් ඔබ පෝෂ්‍ය වෙන්න ඕනේ. ඒ එතකොට තමයි ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ යහපත් සේවකයෙක් වෙන්න යන්නේ. හොඳයි, දැන් ඔය පද ටික කියවගෙන ඇවිල්ලා අපි තීතස් පොතර පොඩ්ඩක් පෙරලගමු. තීතස් 1:15 මොකද කතා කරලා කියන්නේ? තීතස් 1:15 කතා කරලා කියනවා පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය, නමුත් කිලිටු වූ නොහැදිලිකාර වූ අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිහියත් හෘද සාක්ෂියත් කිලුටුව තිබේ. පැහැදිලිද? දැන් නොහැදිලිකාර අයට කිසිවක් පවිත්‍ර නැහැ, එයාගේ සිහියත් හෘද සාක්ෂියත් කිලුටු වෙලා. දැන් යේසුස් වහන්සේගේ නාමය දරලා උන්වහන්සේගේ නාමයේ ධර්මයි කියලා කියන්නේ නැත්තම් කාලයක් උන්වහන්සේ තුළ ගමන් කළා, දැන් වැරදි දේවල් නම් කරගෙන ඉන්නේ. ඒ අයගේ ස්වභාවයත් මේකම තමයි, සිහියත් හෘද සාක්ෂියත් කිලුටු වෙලා. ඒ අයගේ ස්වරූපයත් ඒකම තමයි. ඒක නිසා අපිට කතා කරලා කියන ඊළඟ පදේ තීතස් 1:16 ඒකේ කතා කරලා කියන මෙන්න මෙහෙම දෙයක්. තීතස් 1:16 ඒකේ කතා කරලා කියනවා ඔහු දෙවියන් වහන්සේ දැනගෙන සිටින බව කියති. දෙවියන් වහන්සේ දන්නවා කියලා කියනවා. නමුත් ඔහු පිළිකුල්ව අකීකරුව සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශ කරති. දෙවියන් වහන්සේව දන්නවා කියලා කියනවා. නමුත් එය අකීකරුයි, පිළිකුල් දේවල් කරන්නේ, නිෂ්ප්‍රයෝජන දේවල් කරන්නේ. ඒක නිසාම එයගේ ක්‍රියාවලින් ඒ අයම ප්‍රකාශ කරනවා එය යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා. ඉතින් ගොඩාක් අය දෙවියන් වහන්සේව හඳුනනවා කියලා කියනවා. හැබැයි යාගේ ක්‍රියාවලින් පේනවා අයලා යේසුස් වහන්සේ වඳුරන්නේ නැහැ. ඒක නිසා මගේ සහෝදරිය අද දවසේ පණිවිඩය තමයි ඔබගේ ක්‍රියාව ගැන ප්‍රවේසම් වෙන්න. ඔබ කතා කරන දේ ඔබ කරන දේ. ඔබ යේසුස් වහන්සේගේ සැබෑ දාසයෙක් නම් ඔබ ශුද්ධකම ගැන කතා කරන්න ඕනේ. ඔබ යේසුස් වහන්සේට සැබෑවට ගමන් කරන ඔබගේ පාපයන් ඔබ අතාරින්න ඕනේ. පාපයන් අතහරින ස්ථිර තීරණයක් ගන්න ඕනේ. ඒ සියල්ලට පසුතැවිලි වෙන්න ඕනේ. ඒ සියල්ල අතහැරලා තමන්ටම කියලා තීරණයක් අරගෙන
උන්වහන්සේ සුද්ධ මාවතේ ගමන් කරන කෙනෙක් වෙන්න ඕනේ. ආමෙන්. ඒ මාවතේ ගමන් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ අපිට කතා කරලා කියන්නේ සුද්ධකම සම්පූර්ණ කරගන්න, සුද්ධව ඉන්න, ඔබගේ ක්‍රියාව හරියට පවත්වන්න උන්වහන්සේ දිරි. අන්ධකාරයේ දේවල් කරමින් සභාව ඇතුලේ ගොඩාක් වියවුල්කාරී දේවල් සිද්ධ වෙන මේ කාලයක දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියන අද දවස ක්‍රියාව හරියට තියාගන්න උන්වහන්සේ දිරි. ඔබගේ මගේ ක්‍රියාව තමයි මිනිස්සු බලන්නේ. අපි කියලා වචනේ කතා කරද්දී එයයි බලනවා අපි මේ කතා කරන වචන අපි තුල තියනවද කියලා. ඒක නිසා ක්‍රියාව ගොඩක් වැදගත්. මොකද උන්වහන්සේ විනිශ්චය කරන්නට යන්නේ ක්‍රියා අනුව නිසා. ඔබගේ ක්‍රියාව දෙවියන් වහන්සේ දිරේ ශුද්ධව තියාගන්න. ආමේ. හොඳයි, ඉතින් අපි හෙට දවසෙත් වචන ගැන කතා බහත් එක්ක අපි හම්බ වෙන්න යනවා. අපි මොහොතක් යාශ්‍රා කරමු. යාශ්‍රා කරලා මේ කාලේ අපි අවසන් කරන්න යනවා. හල්ලුවේ. ස්වාමිනී ශුද්ධ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මෙන්න මේ කාලෙම අපි වහන්සේට බාර කරනවා. ස්වාමීනි, වහන්සේ ශුද්ධ බලවත් එකම දෙවියන් වහන්සේ. මේ මුළු කාලෙම අපි වහන්සේට බාර කරමින් යටත් වෙනවා, කීකරුණා දෙවියන් වහන්සේ. ස්වාමිනී, වහන්සේ මේ කාලට ආශිර්වාද කරපු සතුති වේවා. ස්වාමිනී, මේ වචනේ අහන්නා වූ සියලු දෙනාට වහන්සේ ආශිර්වාද කළ මැනව. ඒ වචනේ අහන්නා වූ අය තුළ ස්වාමිනී වහන්සේගේ සැබෑ වූ වචනය තුළ ජීවිත වෙනස් කරගෙන මේ ශුද්ධව සිටින පිණිස ස්ථිර තීරණයක් ගන්න යටද වහන්සේගේ දිව මේ කරුණාවත් ආශිර්වාදය නිදහස් කරන්න. යේසුනි, මගේ බලවන්තව දෙවියන් වහන්සේ පුදුම ලෙස ස්වාමිනී වහන්සේ මේ වචනේ අසන්නා වූ සියලු දෙනාට ආශිර්වාද කළ මැනව. මෙන ස්වාමිනී, ඔබ වහන්සේ දිව මේ කරුණාවත් ආශිර්වාදයත් මේ සියලු දෙනා සමග තියන්න කියලා අපි ආශා කරනවා ස්වාමිනී. සියලු ගෞරවය, සියලු මහිමය, සියලු නමස්කාරය ලබන්ට වරණ එකම තැනන් වහන්සේ ඔබ වහන්සේ පමණයි. සියලු ගෞරවයත්, මහිමයත්, නමස්කාරයත් වහන්සේ පොද කරගෙන ඉන්න අපි යටත් වෙනවා, කී කරනවා. නාසරතිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, ඉතින් අපි හෙට දවසෙත් වහන්සේ වචනය ගැන කතා බහත් එක්ක හම්බ වෙන්න යනවා. එතෙක් ඔබ හැම කෙනෙක්ටම ජසවිතයි.